නිරෝගමත් දවසක්වේවා වල හැමෝම ගොඩක් කාදරෙන් නිරයිසි YouTubeුප් චැනලෙකට පිළිගන්නවා අදමං ඔලට කියල දෙනවා උදෑසන පානයට අවශෂදධීය පානයක් හදාගන්නවේදෙහ දෙවැඩියයාාවට කොස් ්‍රරෝල්ලවට ගස්ට්‍රයි් ඉස් සහ මලබදේ නැති කරගන්න නම් වල්ට පුළුවන් උදේටකල් ලොකු විදුරුව බන්න මේක බිවහම අලට උදේට කන්න ඕනෙත් නැහැ වලට තියෙනෙ උදේ පාන්ර නැගිට්ටකමම් මේ වගේ ලොකු අතුර විදුරුව බොන්න දේ ව මිලි පන්සයක් හෝ හයිසිය බොන්න ඕනේ ඊට විනාඩිත් ඉහකට පස්සේවාලට මේ පානය බොන්න පුුවන් නැත්තම් පැකින් දෙකකින් වගේ බොන්න පුළුවන් උදේසන හිස්බැඩර වතුරු විදුරුවක් පානය කිරීමෙන් නවාලටට හොඳ සෞඛ්‍ය වාසි ලැබෙනවා සමේ දීපතිය වැඩි කරගන්න පුළුවන් ශරීර බර අඩු කරගන්න පුළුවන් පරිවෘතිය ක්‍රියාවලිය වැඩි දියුණු කරගන්න පුළුවන් බඩේතියන අජීරණ තත්ත්ව අයින් කරගන්න පුළුවන් වකු ගඩු හා මුත්්‍රාශ්වයේ හැන ගල් වලක්වාගන්න පුළුවන් ප්‍රතිශක්තිකරුණ පද්ධතිය ශක්තිමත් කරගන්න පුළුවන්. වල දන්න ඇති මේ පාරම්පරික ආහාරයක් මේකට තමයි දියබත්ත කියලා කියන්නේ. වල හැමෝම දන්නවා අපි බත්කෑවා හම රුදු්‍රගත සණීමට්ටම එක පාර වැඩිවෙනවා. මේ ආහාරය ඔයාල උද්දේසන ගත්තහම එහෙමවෙන්නේ නැහැ. වලට මේ පානය කිරීමෙන් ගස්ට්‍රයිට සඩු කරගන්න පුළුවන්. එගේමකේ කෙෙන්ති අඩගු නිසා කොලෙස් රෝල් අඩු කරගෙන හදවත් සෞක්‍යය රැකගන්න පුළුවන් ඉදි මේදේවල් විද්‍යාත්මක උපවා ඔප්පු කරලා තියෙනවා දියපතේ පෝබයිටික් අඩංගුයි වලගේ බඩවල් සෞකයට ඉතාම හොඳයි එවිතරන් එෙවෙයි මේක ලෙඩ ගොඩ්ඩකට වාලට ගුණ දෙනවා සතට දවස් දෙක තුනක්හත්වාල මේක හදලබන්න ති බලවම එක හදාගන්න විද්‍යහ තින පෑ ොහක් පෙන්ඩ දාපපු බත් තාෝලට රත්තු කැකළු ගන්න පුුවන්. එමනත්තං ඔලගගේ ෙදර යන ඕනුම බතාක් ගන්න පුළුවන් රෑට බත්කාලෙ විරුණාට පස්සේ යාලට පුුවන් මේ වගේ මැටික ප් එකකට අයින් කරලා එකට වත්තුරකෝප් දෙකක් ඉත්‍රරදාලා පෑ දොළහක් පෙන්ගට තියන්න. තවට ඔඕනන ඔවම ඩිස්කරල් දෙකක් හීනියයට ියලා හරබින් චොළු පාහයක් හීනියයටට ලියලා මෙතරමම් පොල්රි අරන්තියෙනවා ගොඩාක් ක්කුප පල්කිරි නෙවෙේ අරගෙන තියෙන්නේ. රතුලූුණු ගෙඩි හයක් ඉතර හීනයට ලියලා අරගෙන තියෙනවා. සේම්බල මෙන්න මේ වගේ පොඩී කොටසක් ඕන වෙනවා. සේම්බල වෙනුවට වලට දෙහිබයක් ගන්නත් පුළුවන්. උදැන්සන දෙහිකෑවාම බඩ දැවිල්ල එන්නට සේම්බල ගන්න පුළුවන්. මම දැන් පෙන්ුණු බත්ත එක බලන්්ඩරකට දාගන්නවා. බතුර එක්කම තමයි දාගන්නේ. ඊට පසේ ම එක බ්ලන්ඩ කරගන්නවා පිටි වෙනකම් බලන්ඩ් කරන්න නැහැ තුන් හතර පාර බ්ලන්ඩ එක කරකවලා යන්තන් පොඩි කරගන්නවා විතරයි කරන්නේ බ්ලන්ඩ එක නැත්තයට පුළුවන් බට්ටික වතුර නැතුව නෑබිලියට දාලා මත්ද අලගන්න එකඇන බත්ටික නෑබිලියට දාලා පොල්කට්ටු හැඳකින් පොඩි කරලාගන්න මෙති න බ්ලන්ඩ කරගත්තු මිශ්‍රණේ මං මේ මැටිකෝප්පටම දාගන්නවා ඊට පසේ මම පොල්කි ටිකත් එකතු කරගන්නවා ඒබල එක මේකෙන් චුට්ටක් එකතු කරලා සේම්බල එක හොඳට පොඩි කරලා දියකරලා ගන්නවා. ඒකත් ම මේකට මේ එකතු කරගන්නවා දැම්මල් ලනු ටික එකතු කරගන්නවා අමුමිරිස් කරපෙන් චටිකක් එකතු කරගන්නවා. බඩ දැවිල්ල තියෙනයා අමු මිරිස් එකතු කරගන්න එැත්ව හදාගන්න. එයාලට පුළුවන් ගම්බිරිස් කුඩු ටිකක් එකතු කරගන්න. දැන්වල මේක හොඳවලට කලවන් කරගන්න ඕනේ වගේම රසානුවල් ලුණු එකතු කරගන්න ඕනේ. ම මේ එකට ලුණු එකතු කරගන්න ලුණු රසානුව එකතු කරගන්න වඩ අධරුදුර පීරණයේ තියෙනවල් ලුණු ොඩක් එකතු කරගන්න එපා. ඒවගේ මවා සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙක් නම් හැමදාම තමන්ට අවශ්‍ය කරන ලුණු ප්‍රමාණය ගන්න ශරිරයේ සෝඩිය මඩුවීම කියන්නේෙත් ලොකුලඩ ඒවගේ මයාල ලුණු ආහාරයට ගන්න නැත්තුව ඒකන් අයිඩීන් ස හිත ලුණු ආහාරයට ගන්න නැතුූ හිටියොත්ත හෙම ගේ තයිරෝයිට් ග්‍රන්තියේ යිරෝක්සින් හෝමෝන නිපදවීම අඩාල වෙන්න පුළුවන්. එහමොත්ෙම ලට කොන්ඩයනයක බබාල හැදෙන්ැති ඕගේ ආහාර ජීරණ පද්ධතිය හරියට ක්‍රියා කරන්න ඇැතිවගේ ලොකූ ලෙඩ හැදෙනවා. මමේ කියල දුන්නේ මන්දන්න සාමාන්‍ය දැනීම ගැන වැඩි විස්සර අලට පුළුවන් වෛදිවරයෙක් ළඟට කිහාාමහගන්න තයිරෝට් ග්‍රන්තියා හරියට ක්‍රියා කරන්න නැත්තුව තයිරොක්සිං හෝමෝණය අඩු නොත් එෙහෙම ඕල ගැන්ගේ සමවියලීමගේ ලෙඩ හැදන්නත් පුළුවන්. ඉතින් මේ එක උස්මට මමනම් බීගන බීගන ගයාා හරයම රසයි මේක හදල බලන්න මෙගෙන යාලුවත් දැනුවත් කරන්න ලෙඩ ගොඩකින් සැනිපු වෙලා වැෑලට නීරෝගී ජීවිතයක් ගත කරන්න පුළුවන් ඉතින් තවද වටිනා විඩියෝක එකෙන් හමුවම ඔල්ල හැමෝටම බුදුසරණයි